ආයුබෝවන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ලෝකයේ වැඩිම දෙනෙක් නරඹන සිංහලෙන් උගන්නන ශ්‍රී ලාංකික YouTube cooking channel එක සමග ඔබත් එක්වන්නට නම් අපේ අම්මා channel එකේ subscribe button එක press කරලා ඊළඟ තියෙන පුච්ච bell එකත් press කරන්න. දෙල් සැරයි කියලා කන්න ඇති අයට කන්න පුළුවන් විදියට අද මම දෙල් ගෙඩියක් උයනවා. මීට කලින් දෙල් තඹපු වීඩියෝ එකේදී දෙල් ගෙඩියක් තෝරගන්න හැටි ඒ වගේම කපල සුද්ධ කරන හැටි කියලා දුන්නා. ඒ වීඩියෝ එක දැක්ක නැති කෙනෙක් ඉන්නවනම් ඒ වීඩියෝ එකේ ඒ කොටස ආයෙත් මම පෙන්නනවා බලාගන්න. තැම්බෙන දෙල් ගෙඩියක් අතට ගත්තම හොඳට තේරෙනවා. හරිම සැහැල්ලුයි. ඒ වගේමයි කටු ගතිය චුට්ටක් හරි තිබුණත් සුමුදු ගතියක් තියෙනවා. ඒ වගේමයි අතට මෙන්න මේ වගේ අරගෙන ඇඟිලි දෙකේ මෙහෙම තට්ටු කරනකොට රබානෙකට ගහනවා වගේ සද්දය ඇහෙනවා. අනිත් එක තමයි දෙල් ගොඩවල් ගහලා විකුණන අයගෙන් අහන්න මේවා අද කඩපුවද කියලා. සමහර විට බොරුත් කියයි. ඒ වුණාට ඔය අතට අරන් බලන්න නිකන් සිනිඳු ගතියක් වගේ දැනෙනවද කියලා. ඒ වගේමයි හොඳටම පැහුණු ගෙඩිවල උඩ කටු නැහැ. මේකෙදී නම් යාන්තමට කටු ගතියක් තියෙනවා. ඒ වුණාට හොඳටම පැහිලා. ඉස්සෙල්ලම දෙල් ගෙඩිය කපන්න කලින් පිහිය දෙපැත්තෙම පොල් තෙල් ටිකක් ගාගන්න. සමහර අය දෙල් කඩනකොට බිමට කඩනවා. සමහර අය බිමට කඩන්නේ නැතුව කූඩවලට කඩනවා. මේකෙදී නම් හොඳට තියෙනවා. මේ පැත්තේ නම් මොකුත් වෙලා නැහැ. බිමට කඩනකොට බිමට වැටිච්ච පැත්ත පොඩ්ඩක් තද ගතියක් එනවා. ඒ වගේමයි කපල බලනකොට බිමට වැදිච්ච පැත්ත කහට ගතියක් ඒ වගේම පැල්ලමක් තියෙනවා. මේකත් බිමට කඩපු ගෙඩියක්. මේ තියෙන පොඩි පැල්ලමක්. අනිත් කාරණාව තමයි දෙල් ගෙඩියක් හොඳට සොෆ්ට් එකට තැම්බෙන්නේ කඩපු දවසේම තැම්බුවොත් තමයි. දැන් ඔන්න ඔයාලට මං දෙල් ගෙඩිය පිළිබඳ මූලික කරුණු ටික කිව්වා. දැන් දෙල් ටික වතුර දානකොට කහට ගතිය එන්නේ නැති වෙන්න පොල් ටිකක් දාගන්නවා. ඊළඟ කාරණාව තමයි දෙල් ගෙඩියේ මේ පොත්ත කපනව නේද? අන්නේ වෙලාවට පිහිය තද ගතියක් නැතුව නිකන් සිනිඳුවට සොෆ්ට් එකට ලෙස්සල යනවා. එහෙම තියෙන්නේ හොඳට පැහුණු තැම්බෙන දෙල්. දෙල් ගෙඩිය ඇතුලේ තියෙන මේ උල වගේ කොටස කපලා අයින් කරන්න ඕනේ. එහෙනම් ඔයාට පොත්ත කපනකොටම හොයාගන්න පුළුවන් හොඳට තැම්බෙන දෙල් ගෙඩියක්ද එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට තැම්බෙන දෙල් ගෙඩියක්ද කියලා. සමහර විට නිල් පාට වෙලා තියෙන තැනුත් තියෙයි. එහෙම තිබුණොත් ඒවත් කපලා අයින් කරන්න. හොඳට පැහුණු අලුත් දෙල් චීස් වගේ කැපෙනවා. කපන විදියත් හොඳට බලාගන්න. මේ ක්‍රමයට කපනකොට හරි ලේසි. ඉස්සෙල්ලා උල් කොටස කපනවා. ඊළඟට අනිත් පැත්තට කපනවා. මෙන්න මෙතන තද කෑල්ලක් තියෙනවා. ඒ ටික මං කපලා අයින් කරනවා. දැන් සේරම කපාගත්ත ලොකු සුදුළුණු බී 4යි අමිරිස් කරල් 6ක් 7ක් විතර පොඩි බීලුණු ගෙඩියයි 3-5 මේස හැන්දයි කහතේ හැඳි භාගයයි උළුහල් තියෙන්නේ 8න් 1යි වතුර කෝප්ප 3 කාලයි. මේ සේරම දාලා හොඳට මේ වගේ කලවම් කරනවා. ඊට පස්සේ කරපිංචා ටික මෙන්න මේ වගේ ඇතුළට දාලා ලිපෝන් කරනවා. ලුණු දැම්මේ නැහැ. මම කෙනාවේ හොඳට තැම්බෙන තෙල් ගෙඩියක්නේ. මේකට දැම්මම ලුණු දාලා තැම්බුවත් තැම්බෙනවා. ඒ වුණාට ඔයාට සමහර විට කලින් දවසේ කඩපු දෙල් ගෙඩියක් හම්බ වුණොත් ඒ වගේ දෙල් ගෙඩියකට කලින් ලුණු දාන්න නැතුව පස්සේ ලුණු දාන්න. කලින් දැම්මොත් සමහර විට හයි වෙන්න පුළුවන්. විනාඩි 5ක් විතර මේ වගේ තැම්බුණාට පස්සේ මේ විදියට හැන්දෙන් කලවම් කරලා උඩ තියෙන ඒවා යටට දාලා ආයෙත් වහලා තැම්බනවා. ඒ අතරේ මම කතුරු මුරුංග කුල ටිකක් හූර ගන්නවා. කතුරු මුරුංග දැම්මහම දෙල් වල තියෙන සැර බාල වෙනවා. ඊයේ සැරේ මම දෙල් වෙනකොට දැම්මේ වැටි මුරුංග කුල. ඔයාට කැමති ප්‍රමාණයක් කුල දාගන්න. මං කුල කන්න කැමතිනේ. ඒ නිසා ගොඩාක් දාගත්තා.
තෙල් ගෙඩියකට සාමාන්‍යයෙන් කතර මුරුංග කොළ මිටි භාගයක් දැම්මොත් වඩාත් හොඳයි. එහෙම දානවා නම් උකු පොල් කිරි ටිකක් වැඩිපුර දාගන්න. දෙල් ටික නම් ගානට තැම්බිලා. මේ බලන්න පුළුන් අගේ තැම්බිලා. දැන් මේ වෙලාවේ මම රම්පෙකොළ කෑලි දෙකකුත් දාගන්නවා. සුවඳ එන්න සුවඳ එන්න. පොල් කිරියකට ලුණු තේ හැන්දක් දාලා හොඳට මේ වගේ දිය වෙනකන් කලවම් කරනවා. ඊළඟට දෙල් එකට කිරි ටික දාලා ලිපේ ගින්දර වැඩි කරනවා. පොල් කිරියක හොඳට නැටුවට පස්සේ ලිප ඔෆ් කරලා පැත්තකින් තියාගන්නවා. දැන් ඔයාට මේක මේ විදිහටම කන්නත් පුළුවන්. එහෙම නැත්තම් තෙම්පරාදු කරලා කන්නත් පුළුවන්. දැන් අපේ තෙල් එකට උලුහල් තේඳි කාලයි පොඩි බීලුණු කිටි භාගයයි රම්පේ කරපිංචා සූදුරු තේ හැඳි භාගයයි. දැන් මේකට එකතු කරපු උලුහල් සූදුරු ලුණු කරපිංචා මේ සේරම අපේ රුධිරයේ සීනි පාලනය කරනවා වගේම අපේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝලුත් පාලනය කරනවා. සූදුරු කියන්නේ මහ පුදුම බෙහෙතක්. සූදුරු ගැන වීඩියෝ එකක් අපේ අම්ම channel එකේ තියෙනවා, බලන්න. ඒ කියන්නේ තෙල් වලින් යම් කෙනෙක්ට අහිතකර බලපෑම් එනවා නම් මේ තුලින් ඒක පාලනය කරනවා. දැන් ඊළඟට අබ ටිකක් දාලා හොඳට තෙම්පරාදු කරනවා. ඔන්න තවත් ටිප් එකක්. සුවඳ එන්න පටන් ගන්නෙ අන්නේ වෙලාවට මම වේලිච්ච මිරිස් කරල් 4ක් විතර කඩලා දා ගන්නවා. දෙල්ලෙකට අපි මිරිස් දැම්මේ නෑනේ. කැමතිනම් මේ වෙලාවට කෑලි මිරිස් චුට්ටක් දැවිල්ල ගන්න එකතු කරගන්න පුළුවන්. දැන් දාපු වේලිච්ච මිරිස් කරල් ටික බැදීගෙන එනකොට උයපු දෙල් ටික තෙම්පරාදු උඩට දා ගන්නවා. කොහොමද අපේ දෙල් මාළුව? දැක්කම ආස හිතෙනව නේද? මට නම් දැන් හරිම බඩගිනේ. දැන් ඉතින් අපේ තෙල් මාළුව ඔයලා ඉවරයි. ලිප ඔෆ් කරලා අපේ අම්මා රස බලන වෙලාවයි. මේ බලන්න පුළුන් අගේ තැම්බිලා. හරිම සුවඳයි. බත් එක්ක විතරක් නෙවෙයි ඕනෙම එකක් එක ගන්න පුළුවන්. මෙච්චර ලොකු දෙල් ගෙඩියක් කිව්වම අසල්වැසියන් එක්කත් බෙදා ගන්න ඕනේ. ඒක තමයි අපේ සංස්කෘතිය. දෙල් උයලා දවස් ගණන් ෆ්‍රිජ් එකේ තියාගෙන කන්න එපා. අනිත් දේවල් වගේ දෙල් ගෙඩියක් කනවම භාගයක් තියලා ඉතුරු භාගෙ උයන්න බැහැනේ. ගෙඩියම උයන්න ඕනේනේ. ඒ නිසා අහල පාලා එක්ක බෙදාගෙන කන්න. ඔයාගේ වත්තේ දෙල් ගහක් තියෙනවා නම් ෆොටෝ එකක් අරගෙන අපේ අම්ම ෆෑන් පේජ් එකට ෆොටෝ එකක් ෂෙයා කරන්න. අපේ අම්ම channel එකේ ගමේ විදියට උයන ගමේ කෑම තව ගොඩක් තියෙනවා. අපේ අම්ම channel එකෙන් ඒ වීඩියෝස් බලලා අපේ අම්ම උයන රහස් සමග ඒ ඇල වර්ග හරියට උයන්න ඉගෙන ගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.